හංවල්ල ප්‍රදේශයේ සිට පැමිණි එම කැබ් රථය අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දෙසට ධාවනය කරමින් තිබෙදී ගින්න හටගත්තේ මාර්ග සංවර්ධන අධිකාරී ගිනි නිවන නිලධාරීන් කැඳවා ඒ නිවා දැමීමට කටයුතු කෙරුණා. ගින්නත් සමග කොට්ටාව පිවිසුමෙන් මාතර දෙසට වාහන ධාවනය තාවකාලිකව නතර කිරීමටද සිදුුණා. පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්කුළු යලවිකල සැකකරුවේ කත්තනංගුවටගෙන තිබෙනවා. මොන්රාකල කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් වැටලීම සිදු කළේ මොන්රාකල නගරයේ බස් නැවතුම්පුලා සන්න ප්‍රදේශයකදී. ඖෂධ නිෂ්පාදන අලෙවිසලක් පවත්වාගෙන යන බව පවසමින් සැකකරු මත්කුළේ සිසුන් තලවි කර තිබෙනවා. එහි තිබී ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් සමන්විත මත්ද්‍රව්‍ය තුකක් සුවකත් බවයි පොලිසිය පවසන්නේ. දඹුල්ල සිසිරවත්ත ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබලෙකු පාපැදීන් රට වටේ ගමන් කර වාර්තාවක් තැබීමට සූදානම් වනවා. දින අටක් තුළ ගමන අවසන් කිරීමයි ඔහුගේ සැලසුම වී ඇත්තේ. එම පුද්ගලයාගේ බිරිඳ සහ දියණියද යතුරුපැදියකින් ඔහු සමග එම ගමනට එක්ව සිටිනවා.